අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත රාත්‍රි ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ. මෙවන විට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරසය පිළිබඳවත් ඒ වගේම මැතිවරණ උණුසුමේ අලුත්ම තොරතුරු පිළිබඳව ඇතුළු තොරතුරු දැස් රසක් අප සතුව තිබෙනවා රැඳෙන්න අපගේ රාත්‍රි ප්‍රවෘත්ති විකාශය සමගින්. මම උදේෂණීට මේ ගෙදර සිරස්තල ප්‍රතිමේ. මෙරටින් හමු වූ පළමු කොරෝනා රෝගියා ඇසුරු කළ පුද්ගලයෙකුටත් වෛරසය වැළඳෙයි. රෝගීන් දෙදෙනාම IDH රෝහලේ. දිවයින පුරා සියලු පාසල් අප්‍රේල් මාස 20 වනදා දක්වා වසා දැමේ. කොවිඩ් පිළිබඳ අසත්‍ය ප්‍රචාර පතුරවන්නන්ට නීතිය දැඩි වෙයි. හරි දේ හරියට කියන්න හිටපු කතානායක මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු දේශපාලනඥයින් මාධ්‍යට කියයි. වෙල්කම්ගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සමගි ජනබලවේගය සමග ගිවිසුම් ගත වෙයි. නාම යෝජනා බහර ගැනීම අද සිට. හිටපු ජනපති මෛත්‍රී ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන නියෝජිතින් නාම යෝජනා සඳහා අත්සන් තබයි. ප්‍රථම අවධානය දේශීය පුවත් වෙත. කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගියා සමග නවතැන්ගෙන සිටි තවත් පුද්ගලයෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බවට අද පස්වරුවේ තහවුරු වුණා. එමෙන්ම වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලංකිකයාගේ පවුලේ සාමාජිකයින්ට වෛරසය වැළඳී ඇති බවට අසත්‍ය තොරතුරු විකාශය වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරන්නේ. මේ අතර පවතින තත්ත්වයේ හමුවේ පාසල් ළමුන්ගේ අප්‍රේල් මාස ලබා දෙන නිවාඩුව අප්‍රේල් මාස 20 වනදා දක්වා අද හෙට සිට ලබා දීමට කටයුතු කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ලොව පුරා පැතිර යමින් පවතින මාරාන්තික කොවිඩ් 19 වෛරසයේ අවතහනම ශ්‍රී ලංකාවටද මේ වන විට එල් වී අවසන්. ඒ ඊයේ දින අදාළ වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා පිළිබඳ තොරතුරු තහවුරු වීමත් සමගයි අදාළ පුද්ගලයා ජාතික බෝවන රෝග විද්‍යායතන හෙවත් IDH උණරෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. එසේම අදාළ පුද්ගලයාගේ පුත්‍රයාටද වෛරසය ආසාදනය වී ඇති බවට වන තොරතුරු අසත්‍ය වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ. COVID-19 වැළඳුණු රෝගියා පිළිබඳව විවිධ සත්‍ය කතා සහ කටකතා යනවා. නවතම කතාව තමයි ඒ රෝගියාගේ පුතාට COVID-19 රෝගය හැදිලා කියලා. මේක කිසිම සත්‍යතාවයක් නැහැ. ඒ වගේම මේ දරුවා ආනන්ද විද්‍යාලයට යන්නේ ඒ නිසා ආනන්ද විද්‍යාලයේ සමහර දෙමව්පියෝනේ කලබල වෙන්නේ පාසල්වල. මේ දරුවට මේ රෝගය හැදීමේ සම්භාවිතාව අඩුයි. නමුත් අපි කියන්නේ අපිට කියන්න බෑ 100%ක් හැදෙන්නේ නැහැ කියලා. නමුත් සම්භාවිතාව අඩුයි මේ විද්‍යාත්මකව කියන්නේ. ඒ දරුවගෙන් වෙනත් දරුවෙකුට හැදීමේ සම්බන්ධතාවයේ ඊටත් වඩා ඉතාම අඩුයි. පසු විපරම් කරනවා අර නිවසට දිනපතා අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනිවාර්යෙන් යනවා. මේ අතර පොලිස් මාධ්‍ය කොටාෂයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙවැනි අසත්‍ය තොරතුරු වලට නොරවටන ලෙසත් එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවයි. මේ අතර COVID-19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින රෝගියා සමග නවාතැන්ගෙන තිබූ තවත් පුද්ගලයෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඊයේ සන්ධ්‍යාවේ කොළඹ IDH උණරෝහලට ඇතුළත් වූ පුද්ගලයෙක් අද දින COVID-19 රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙම රෝගියාත් පෙර COVID-19 රෝගියෙකු ලෙස හඳුනාගත් පුද්ගලයාත් මේ දෙදෙනාම දඹුල්ල ප්‍රදේශයේ හෝටලයක එක කාමරයේ නවත්තැන්ගෙන තිබෙනවා. මේ දෙදෙනාම සංචාරක නියාමකයන් වශයෙන් සේවය කරන දෙදෙනෙක්. දැන් මෙහිදී අද දින හඳුනාගන්න රෝගියාට මෙම විසබීජය මේ අනුව පළමු හඳුනාගත් දැන් දිනකට පෙර හඳුනාගත් රෝගියාගේ එම ජාලයෙන්ම සම්ප්‍රේෂණය වූ රෝගියෙක් හැටියට අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක වෙනමම සම්ප්‍රේෂණ ජාලයකින් ඇති වුණු රෝගියෙක් නෙවෙයි. මේ එකම කණ්ඩායම හැටියට අපිට සලකන්නට පුළුවන්. දැනට වසංගත වේද අංශය විසින් වහාම මේ රෝගියාත් ආගිය තැන් ඒ වගේම ආශ්‍රය කරපු උදවිය පිළිබඳව දැනටම ආරම්භ කරනවා එම විමර්ශන කටයුතු කිරීමට.
වෛරසය පිළිබඳව දැනුවත් වීම සඳහා පැය 24 පුරා විවෘත දුරකථන අංක දෙකක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ අනුව 071 010.71.7 හෝ 0113 071 0073 යන දුරකථන අංක ඔස්සේ තොරතුරු දැනගත හැකි. මේ අතර පසුගියදා ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳි සිටි පුද්ගලයෙකු හා සෝමාවතියේ පුදබිමේ සිටි පුද්ගලයෙකු අදාළ වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා අප කළ විමසීමක දේශනාන් කළේ අදාළ පුද්ගලින් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා ITH උණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි. එසේම අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ප්‍රතිකාර සඳහා පැමිණි අදාළ වෛරසය වැළඳී ඇතැයි සැකකෙරෙන රෝගියෙකු හා එම රෝගියා සමග පැමිණි පුද්ගලයෙකු වැඩිදුර පරීක්ෂණ සඳහා ITH රෝහල වෙත මාරුකර යැවීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ අතර අද අලුයම ඉරානය, ඉතාලිය හා දකුණු කොරියාව වැනි රටවලින් පැමිණි තවත් ගුවන් මගින් 203 දෙනෙකු මඩකලපුව හා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා. මෙලෙස අදාළ පුද්ගලින් මඩකලපුව විශ්වවිද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට විරෝධය පළ කරමින් අද උදෑසන මඩකලපුව නගරයේ හර්තාල් ව්‍යාපාරයක්ද පවත්වා තිබෙනවා. ඒ අනුව නගරයේ සියලුම කඩසාපු වසා දමා ජනතා විරෝධය දක්වා තිබුණේ මේ ආකාරයෙන්. අප්‍රේල් මාසේ පාසල් දරුවන්ට නියමිත නිවාඩු කාලය අපි කඩනමින් ගන්න තීන්දුව කරා. අප්‍රේල් නිවාඩු කාලය ආරම්භ වෙන්න තිබ්බේ අප්‍රේල් 6 වෙනිදා. නමුත් අපි තීරණය කරා අධ්‍යාපන අමාත්‍යාංශයේ විදියට එම නිවාඩු කාලය හෙට දිනෙන් ආරම්භන්න. ඒ වගේම නියමිත දිනට අප්‍රේල් 20 වෙනිදා නැවත පාසල් දෙවෙනි වාරය ආරම්භ කරන්නට අපි කටයුතු කරනවා. සමාජ මාධ්‍ය ඇතැම් වාර්තා කරා ආනන්ද විද්‍යාලයේ දරුවෙක්ට කොරෝනා වැළඳිලායි කියලා. ඔබ දැක්කයි ඒක. මුළු මනින්ම සත්‍ය ඝාතනය කිරීමක්. කිසිසේත්ම එහෙම වෙලා නැහැ. මම ඉතාල වගකීමෙන් අධ්‍යාපන ඇමතිරා විදියට වගේම තාත්ත කෙනෙක් විදියට වගේම ආදි ආනන්දියෙක් විදියට මම කියන්නේ. වෛරස් රෝගය පිළිබඳ දරුණු තත්ත්වයක් අපේ රට තුළ නැහැ. දරුවන් තුළ සහ දෙමාපියන් තුළ අනපේක්ෂිත බියක් වර්ධනය වීම වළක්වා ගැනීමේ අරමුණ මූලික කරගෙන තමයි අපි නිවාඩු කාලය කලින් ආරම්භ කරන්න තීන්දුව කරේ. පාසල් සහ පිරිවෙන් වලට මේක අදාළ කරගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. පාසල් දරුවන් බහුලව ගැවසෙන පෞද්ගලික අධ්‍යාපන ආයතන වලිනුත් ඉල්ලීමක් කරනවා. කරුණාකරලා ඔබේ අවධානයට මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ තීන්දුව සැලකිල්ලට ගන්නයි කියලා කියන ඉල්ලීමක් අපි මේ අවස්ථාවේ යොමු කරන්න කැමතියි. මේ අතර වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල පැතිර යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් යුද හමුදාපති ලොතරැන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා අදහස් පළ කළා. විශේෂම කිය යුතු කාරණයක් තියෙනවා විවිධ කටකතා පැතිරීම සම්බන්ධයෙන්. ඔබ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ රජය ඒ වගේම විශේෂයෙන්ම මේ සම්බන්ධව ක්‍රියා කරන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශයට තියෙන ත්‍රිවිධ හමුදාව කෙරේ අපි දන්නවා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා, අපි විශ්වාස කරනවා කියලා. අපි කිසිසේත් බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ, අපි ඇත්ත ඇත්ත සත්‍යයමයි කියන්නේ. ඉතින් ඒකින්ද මේ අවස්ථාවේදී විවිධ කටකතා වලට හසු වෙන්න යන්න එපා. මොන හරි ප්‍රශ්නයක් තිබෙනවා නම් යම් කිසි දෙයක් निराකරණය කරගන්න තියෙනවා නම් යුද හමුදාවේ අපි මේ අවස්ථාවේදී 0111 309යි 05යි 02 දුරකථන අංකයට කතා කරලා යම් කිසි දෙයක් දැනගන්න ඕනේ නම් කතා කරලා අහන්න යම් කිසි අපහැදිලි දැනක් තියෙනවා නම් එක සමාජ මාධ්‍යයක පළවෙනි තිබ්බා යුද හමුදා විසින් දෙන තේක කෝපි එක කියලා. ඒක දාලා තිබ්බේ වතුර බෝතලයක් කපලා ඒ වතුර බෝතලේට තේ හෝ කෝපි දාලා කියනවා මෙන්න මෙහෙමයි කොහමද කෝපි කෝප්පේ මරු ඔන්න ඔය වගේ දේවල් දාලා තිබ්බා. ශ්‍රී ලංකා යුද හමුදාව ඇවිල්ලා දිනන්න බැහැ කියපු යුද්ධ ජයග්‍රහණය කරපු රට විශ්වාස කරන යුද හමුදාව. අපි මේ කැලේවත් මේ බෝතල් කපලා තේබිබු නිසු නෙමෙයි. අපි හමුදාවේ සොල්දාදුවන්ට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා, කැලේයක් දිනුවා. ඉතින් මේ කැලේක නෙමෙයි අපි ඉන්නේ. නිරෝධායන මධ්‍යස්ථානයකට කට්ටියට පිගම් කෝප්පල මෙත්තේ සහ කැම දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. අපි ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් නැවත නැවත වතාවක් ඉල්ලන්නේ රට ආරක්ෂා කරන යුද හමුදාව, ත්‍රිවිධ හමුදාව අපි කෙරේ බලාපොරොත්තු තියාගන්න. අපි කරන්න පුළුවන් අපි උපරිමය කරනවා. අපිට යම් කිසි දෙයක් අපි දැනගන්න ලැබුණොත් කොරෝනා හා සම්බන්ධව අපි ඒක වහාම මේ ශ්‍රී ලංකාවාසී ජනතාවට දැනගන්න ලක් කරනවා. මොකද රටේ ඉන්න ජනතාවගේ අයිතියක් තියෙනවා හරි දේ දැනගන්න. ඉතින් අපි මේක වහලා කරන දෙයක් නැහැ. ඉතින් අපි හිතනවා අපි අපේ කෙරේ විශ්වාසය තබාගෙන තවදුරටත් සිටී කියලා.
එළඹෙන මහ මැතිවරණයේ නාම යෝජනා බහර ගැනීම අදින් ආරම්භ වුණා. නාම යෝජනා බහර ගැනීම ලබන 19 වෙනිදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා. මේ අතර මහ මැතිවරණයට අදාළ ස්වාධීන කණ්ඩායම් 86ක් මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. නාම යෝජනා බාර ගැනීම අද දිනේ සිට එළඹෙන 19 වෙනිදා මධ්‍යාහන 12 දක්වා සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ක්‍රියාත්මක කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ස්වාධීන පක්ෂවරට අපතම්පත් කිරීමේ කාලය ලබන 18 වන දින මධ්‍යාහන 12 දක්වා අවස්ථාව ලබා දී තිබෙනවා. නාම යෝජනා බාර ගන්න ස්ථානයන්හි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මහජනයා හැසිරවීම සහ රථවාහන පාලනය කිරීම සඳහා සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව පොලිස් නිලධාරීන් මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලින්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර මහ මැතිවරණයට අදාළ ස්වාධීන කණ්ඩායම් 86ක් මෙවන විට අප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. යනුව ඒ දින තුල පමණක් ස්වාධීන කණ්ඩායම් 59ක් කොටස් 20ක් සඳහා අප මුදල් තැන්පත් කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. එමෙන්ම අද දිනේදීද කොටස් 15ක් සඳහා ස්වාධීන කණ්ඩායම් 27ක් අප මුදල් තැන්පත් කර තිබෙනවා. එයනුව කොළඹ, මාතලේ, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, මොණරාකල යන කොට්ටාෂයන් සඳහා එක් ස්වාධීන කණ්ඩායමක් බැගින් අප මුදල් තැන්පත් කර තිබෙනවා. කළුතර, ත්‍රිකුණාමලය, පුත්තලම, බදුල්ල යන කොට්ටාෂ සඳහා ස්වාධීන කණ්ඩායම් දෙක බැගින් අප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. එමෙන්ම මහනුවර, යාපනය, මඩකලපුව, දිගමඩුල්ල යන මැතිවරණ කොට්ටාෂ සඳහා ස්වාධීන කණ්ඩායම් 3 බැගින් අප මුදල් තැන්පත් කර තිබෙනවා. මෙම අප මුදල් තැන්පත් කිරීමත් සමග අද දිනිය වන විට මැතිවරණයට අදාළ ස්වාධීන කණ්ඩායම් 86ක් අප මුදල් තැන්පත් කළ ඇති බවටයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ අතර එළඹෙන මහ මැතිවරණයට තැපැල් ඡන්ද සඳහා අයිතුම්පත් බාර ගැනීම එළඹෙන 16 වෙනිදා මධ්‍යම රාත්‍රී 12න් අවසන් වෙනවා. එමෙන්ම තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අප්‍රේල් මස 8 සහ 9 යන දින සිදු කිරීම සම්බන්ධයෙන් මෙවන විට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා. මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද දායකින් 1,62,63,885 දෙනෙකු ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද සිදු වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. අපි මේ හැම එකක්ම කරන්නේ ජනතාවට සේවය කිරීම, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න. ඒගොල්ලන්ගේ බලාපොරොත්තු තිබෙනවා. ඒ බලාපොරොත්තු ඉටු වෙලා නැති හින්දා තමයි මේ කාලේ පහුගිය කාලේ විශාල අසහනයක් ජනතාව තුළ තිබුණා. ඒක තමයි මං වගේ පාලනයක් කරලා නැති පුද්ගලෙක් ජනාධිපතිවරයා වශයෙන් තෝරා ගැනීමට හේතුවත් මේ කාරණය. ජනතාව විශ්වාස කරනවා අපේ දේශපාලන සංස්කෘතියේ යම්කිසි බිඳවැටීමක් තිබෙනවා. ඒ අභියෝගය තමයි මට ජයග්‍රහණය කරන්න වෙලා තියෙන්නේ. අපි නිදහස් අධ්‍යාපනයක් දෙනවා, නිදහස් සෞඛ්‍ය සේවාවක් දෙනවා, විශාල සුබ සාධන තියෙනවා, හැම තැනකම සුභ සාධන ක්‍රමවේදයන් දෙලා තියෙනවා. මෙහෙම තියෙනවා නම් ඇයි අපේ තවමත් තාමත්ම දුප්පත් තලයේ ඉන්නේ කියන එක අපි බලන්නට ඕන. මූලික හේතුව තමයි අපි ලබා දෙන සේවාව හරි විදියට ඒ අයට ලැබෙන්නේ නැති හින්දා තමයි තවමත් එහෙම දුප්පත් තත්ත්වයේ ඉන්නේ. ශ්‍රම බලකායක් අපිට තිබෙනවා. අපිට පුළුවන් මේ අය පහසුවෙන්ම පුහුණු කරන්න. මේක තමයි අපේ ලොකුම සම්පත. තවමත් කාබනික පොරවලට ගොවියාව ගෙනියන්න අපිට බැරි වෙලා තියෙනවා. ඇයි මේ? අපි ඇයි මේක කාබනික පොර රටේ හදාගන්න බැරි? මේවා තමයි අපි මං හිතන්නේ පරිශන අතින් දිනු කරන්නට ඕන. අපි මාකට් එකට හරියන්න පුද්ගලයන් හදන්න ඕන. එහෙම නැත්නම් ඒගොල්ලෝ අතරමං වෙනවා. ඉතින් ඒගොල්ලන් ඒ අනුහක වෙනස් කරන තමයි අපේ මේ ප්‍රතිපත්තිය ප්‍රකාශනේ තියෙන්නේ. බඳගත්ත 50,000 ග්‍රැජුවේට්ස්ලා තව ලක්ෂයක් බඳ ගන්න රාජ්‍ය සේවයට. මේ හැම රාජ්‍ය සේවකයකටම පුහුණුවක් ලබා දී දැනුම වැඩි කිරීම, එයා කරන රාජකාරියේ වැඩි කිරීම මේ ඔක්කොටමත් වඩා මං හිතන්නේ අපේ රාජ්‍ය සේවකයා මොටිවේට් කරන එක ඉතාමත් වැදගත්. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහායම සංධානයේ නියෝජිතයින් සිය නාම යෝජනා පත්‍රවලට අද අත්සන් තබනු ලැබුවා. ඒ අරලියේ ගමන්තරයේදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තබුවා. ඒ අරලියේ ගමන්තරයේදී
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීමෙන් අනතුරුව පියල් නිශාන්ත කංචන විජේසේකර යන මහතුරුන්ද සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවා. එමෙන්ම සීබී රත්නායක, එස්බී දිසානායක, විදුර වික්‍රමනායක යන මහතුරුන්ද අද අරලියකහ මන්දිරයේදී නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීම සිදු කළා. එමෙන්ම එළමෙල මහමැතිවරණය සඳහා චමල් රාජපක්ෂ මහතා, කෙහෙලිය රඹකැල්ල මහතා මෙන්ම ගාමිණී ලොකුගේ මහතා ඇතුළු පිරිසක් අද සිය නාම යෝජනා පත්‍රයට මෙලෙස අත්සන් තැබුවා. මාධ්‍ය භාවිතයේදී සෑම විටම සත්‍ය තොරතුරු ලබා දීම තුළින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒ අද මාර්තු 12 ව්‍යාපාරයේ විසින් සංවිධානය කර තිබූ විශේෂ සම්මන්ත්‍රණයකට එක් වෙමින් මෙවර මහමැතිවරණයේදී අපේක්ෂකින් හට නාම යෝජනා ලබා දීමේදී නිර්ණායක අටක් පිළිබඳව දේශපාලන පක්ෂ එකගත්වය පළ කර තිබෙනවා. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවා තිබූ සම්මන්ත්‍රණයකදී මෙම අවස්ථාවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු මෙවර මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන නියෝජිතයින් සහ විද්වත් පිරිසක් ද එක්ව සිටියා. මාධ්‍යයට විශාල වාකීමක් තියෙනවා. මාධ්‍ය තුළ ඉතාමත්ම හොඳ සූසු පුජ්‍යලෙක් පින්වත් මිනිහෙක් මහා මිනිමරුවෙක් කරලා පෙන්වන්නත් පුළුවන්. මහා මිනිමරුවෙක් බෝධිසත්වෙක් කරලා පෙන්වන්නත් පුළුවන්. ඒ නිසා මාධ්‍යයට හරිදී හරියට කියන්නේ ඒ තුළින් අපිට පුළුවන් මහ ජනතාවට නියම ඇත්ත සත්‍ය කියලා දීලා අපේක්ෂකයන් නැත්නම් එක අපේක්ෂකයන් පොම්බුණා වෙනුවට තවත් අපිට පහර දාන වෙනුවට ඒ චරිත ඝාතනය කරනවා වෙනුවට අපිට ස්වාධීන මාධ්‍යයක් තුළින් රාජ්‍ය මාධ්‍ය වේවා පුජ්‍යලික මාධ්‍ය වේවා ඒ තුළින් අපිට මේ වෙනස ඇති ගන්න පුළුවන්. පුද්ගලික මාධ්‍ය පිළිබඳව ඒ පුද්ගලික මාධ්‍ය අපහරණය නැත්නම් තමන්ගේ ක්‍රියාවන් හරහා පක්ෂයන් අතරේ සමතුලිතභාවයක් නැතුව ප්‍රවෘත්ති පළ කිරීමේ ඒ ක්‍රියාදාමයේ වැළැක්වීමට තියෙන බලතල මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් කොමිසම අනිකුත් කාරණාවන් පිළිබඳව දැඩි ලෙස ඉතාම උතුම් පියවරල් ගන්න වගේම විශේෂයෙන්ම මේ මාධ්‍ය ප්‍රවෘත්ති පළ කරන ආකාරය කොමිසම තමන්ගේ බලතල පාවිච්චි කළ යුතුයි. මේ මාර්තු 12 ව්‍යාපාරයෙන් හොඳයි ධම්ම නැතිය නරකයි ධම්ම කියලා වැඩක් නැහැ. නන්නාඳුර කැන්ඩිඩේට්ස්ලාත් පෞගිය ලෝකල් ගවර්න්මන්ට් එකේ දිල්ලා දෙන. ඒක කරන්නේ කවුද? අපි කැපුවත් අපේ පක්ෂේ කැපුවත් අපි වෙනුවෙන් යන්න ඕන කියලා ජනමාධ්‍ය විසින් මහජනයා තුළ මතයක් ඇති කළා. මේ මාර්තු 12 ව්‍යාපාරයේ ජනමාධ්‍ය වලට කතා කළා. ඕගොල්ලෝ අපක්ෂපාතීව ප්‍රවෘත්ති දෙන්නේ කියලා කියනවනම් හැමෝටම සමානව දෙනවනම් වැරදි තුරුදු දෙන්නෙපැයි කියනවනම් ආසින් වඩින නයි ගැන කියනවනම් දියෙන් කුරුල්ලෝ මොනවාරි අරන් එනවා කියලා නම් මෝදයට ඉඳලා කුරුල්ලෙක් ඒවා පෙන්න කියන්නේ නැතුව ඉන්නවනම් ජනතාව සාමාන්‍ය බුද්ධියෙන් මේවා තීරණය කරයි. ඒක නිසා වෙනස් කරන්න ඕන ප්‍රධාන කරුණු වලින් එකක් තමයි දුස්තරතුරු, වැරදි තොරතුරු, ව්‍යාජ තොරතුරු, අනිත් පැත්තෙන් වෛරී ප්‍රකාශන ඒවා නැවැත්වීම සඳහා ජනතාවට මතයක් ඇති කිරීම. කමිෂන් සභාව අනිවාර්යයෙන්ම ගිය වතාවට වඩා මේ වතාවේ මාධ්‍ය පාලනයට යමක් කරමින් ඉන්නවා. මැතිවරණ කමිෂන් සභාව බරපතල අසීරුතාවයකට පත් වෙලා තියෙනවා. මේ කොරෝනා ආවත් නොආවත් මේ අවුරුදු නිවාඩුව නිසා අපි හිර වෙලා ඉන්න එක අපිට ඇදගන්න බරපතල ගැටලුවක් තියෙනවා. හැමෝම බලාපොරොත්තු වෙනවා අපි කලින් විදියට මේ කරයි කියලා. නමුත් අපට ලැබිලා තියෙන කාලය ජනාධිපතිවරයාට ඇති. නමුත් අද අපේ දිස්ත්‍රික් වල ඉන්න නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරු සතියක් වාඩි වෙලා ඉන්නවනේ නොමිනේෂන් හෝල් එකේ. මේක අඩුම ගන්න එක දවසෙන් නොමිනේෂන් ඉවර කරනවා නම් ඉවරයි. අපේ නිලධාරීන් සතියක් ඉන්නවනේ වෙන කිසි දෙයක් කරන්න බෑ. ඊට පස්සේ අවුරුද්දේ නිවාඩු හම් වෙනවා සතියක්. අපි දවස් 54න් දවස් 14ක් නිකම්ම යනවා. හැබැයි හැමෝම බලාපොරොත්තු වෙනවා අපි අස්පයා නේරංජනාගංගෙන් උඩට කන්දක අස්පයා අපිට නැගලා චන්නැමැතිය විතරක් නෙවෙයි මේ ඔක්කොම මැතිඇමතුරුත් තරම් පණින්න ඕනි කියලා තමයි බලාපොරොත්තු. මාධ්‍යත් තරම් පණින්න ඕනේ ඔක්කොම අරගෙන. එහෙම කරන්න තරම් අපේ නිලධාරීන්ටත් අපිටත් යම් ගැටලුවක් තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ අපි නොකර ඉන්නවා කියලා. ජනමාධ්‍ය විද්‍යුත් මාධ්‍ය පාලනය ඉතාම බරපතල ගැටලුවක්. ජනතාවගේ හැටියට තමයි මන්ත්‍රීවරු වෙන්නේ. ජනතාව හොඳට හැසිරුන්නේ නැත්නම් දේශපාලනඥයෝ රණින් අදලා රිදියෙන් වැඩ දාලා කිරෙන් ආවල ගන්න බෑ. ජනතාවත් බලාපොරොත්තු වෙනවා නම් මන්ත්‍රීවරුගෙන් අරක් කරලා දෙන්න. සුසුකන් නැතුව මේකට යන්න. අපේ ගමට තමයි මේක දෙන්නේ. අරගොල්ලන්ට දෙන්නේ මේ පක්ෂයගේ ආරක්ෂා කපලා අපට ආරක්ෂා දෙන්න. අපි කොහමද පිරිසුදු මන්ත්‍රීවරු බලාපොරොත්තු? ජනතාවගේ ඇතේ තමයි සම්පූර්ණ වැඩේ තියෙන්නේ. මාර්තු 12 ව්‍යාපාරයෙන් පෙන්නන හොඳ අපේක්ෂකයෝ තෝරන එක පක්ෂවල වකීමක් නෙමෙයි. ජනතාවත් බල කරන්න ඕනේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමග ජන බලවේගය සමග ගිවිසුම්ගත වී තිබෙනවා. ඒ මෙවන විට බත්තරමුල්ල ප්‍රදේශයේ පැවැත්වෙන සමග ජන බලවේගය ජනගත කිරීමේ උත්සවයේදී. මේ අතර සමග ජන බලවේගය අද පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේෙහිදී පළ වූ අදහස්. අද එක්සත් ජාතික පක්ෂය කියන ඓතිහාසික දේශපාලන පක්ෂය කඳවුරු දෙකකට බෙදිලා තිබෙනවා. කතා කරන්නේ අපේ පැත්තේ ගැටීම් ගැන වුණත් රජය තුල තියෙන ගැටීම ඊටත් වඩා මාරාන්තිකයි කියලා මම කියනවා. අද බලන්න අද ලෝක වෙළඳපොලේ අපි බාර දෙනකොට තිබුණේ ඩොලර් 68කට තිබුණේ බැරල් එක. අද ඒක ඩොලර් 38කට වගේ ප්‍රමාණයකට තවත් බහිනවා දැන්. එතකොට අපිට අඩුම ගානේ රුපියල් 20ක අඩු කිරීමක් කරත හැකි ලීටරයකට. එහෙම තත්ත්වයක් තියෙද්දි 120ක්වත් අඩු කරලා නැහැ. දැන් එදා මතක තියාගන්න මිල සූත්‍රයට ගැහුවා. ඒ මිල සූත්‍රය තියුණා නම් අද නිකම්මම මිල සූත්‍රය අනුව රුපියල් 20කට වැඩි ප්‍රමාණයකින් මේ හැම එකම අඩු වෙනවා. එදා එක ඖෂධයක් දවස් දෙකකට අඩු වුණොත් තමයි තමුන්නාසලා මාධ්‍යවල ලොකුට ලිව්වේ රෑට බොළු ලොකුවට කතා කරේ. හොඳ එකක් දවස් දෙකකට මේ වුණා. හරි ඊට වඩා වැඩි ඊට වඩා හිඟයක් තිබුණේ නැහැ. අද එහෙම එකක් නැහැ. අද මීට වඩා අන්තයි මතක තියාගන්න අප්‍රේල් මාස වෙනකොට. ආණ්ඩුව බාර දෙනකොට බිල්පත් තියෙනවා ගෙවන්න අනිවාර්යයෙන්. මේ ආණ්ඩුව හෙට අපිට හම්බුනොත් අපව ඒ බිල්පත් ප්‍රමාණය අපිට හැබැයි අපි අඬ අඬ හිටියේ නෑ. ආර්ථිකය කළමනාකරණය කරා, ණය කළමනාකරණය කරා බිලියන 8000ක් අපිට හම්බුනේ. ඒ බිලියන 8000 කොහොමද බිලියන 12000 වුණේ කියලා අහනවා. ආදායම් නෑ. හම්බන්තොට වරාය, මත්තල, ගුවන් තොටුපළ, නෙළුම් කුළුණ මේ කිසි දෙකින් ආදායම් නෑ. ආදායම් නැති වෙනකොට අර බිලියන 8000 මොකටද දෙන්නේ? 115ක පොලියක් එකතු වෙනව අවුරුද්දකට. රට දියුණු වෙනකොට බිලියන 7000 වගේ ඉතා පොඩි ප්‍රමාණයකට මේ ණය ප්‍රමාණය ගේන්න අපි සැලසුම් කරා. ඒකට අවශ්‍ය අපි අනපනක් තමයි පාර්ලිමේන්තුවේ ණය සීමාවක් ගෙනල්ලා අපි සකස් කරේ. ඒ ණය සීමාවෙන් තමයි අද රාජපක්ෂලට ණය අරගෙන පිස්සු කෙලින්න බැරි අපි වාතාවරණයක් රටේ ඇති කරේ. ඔබතුමන්ලාට අභියෝගයක් එල්ල වෙනවා ළඟදිම. එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා වෙනත් පක්ෂයකේ හෝ සම්දානයකින් නාම යෝජනාවලට අත්සන් කරොත් ඔබතුමන්ලාගේ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ සහ සියලු තනතුරු අහිමි වෙනවායි කියලා ඊයේ වජිර මන්ත්‍රීවරයා කියනවා. මම හිතන්නේ අභියෝගයක් වෙයි කියලා කෙසේ වෙතත් මම හිතන්නේ වජිර ඇමතුමා කියන ආකාරයට කාරණා සිදු නොවේ. මොකද මේ වෙනකොටත් විශාල පිරිසක් එතුමා ඇරෙන්න තව දෙතුන් දෙනා ඉතුරුලා ඉන්නේ. ඒ පිරිස අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඊයේ වජිර මන්ත්‍රීවරයා කියනවා මේක සමගි ජන බලවේගයක් නෙමෙයි අසමගි ජන බලවේගයක් කියලා. දැන් පක්ෂ කොච්චරක් තියෙනවද ඔබතුමන්ලගේ සම්දානෙට? අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක හිටපු සියලුම පක්ෂ දැන් ඉන්නේ සමගි ජන බලවේගයේ තමයි. අපිත් ඇතුළුව වෙන කොහෙවත් නැහැ. ඔබතුමා හිතනවාද මේ එකතු කරන අවසානයේ රණවීර සිංහ මහත්තයා මෙතන රනිල් වික්‍රමසිංහ මහත්තයා වුණත් ඉතින් ඔක්කොම එනවා නම් එයිනේ තනියෙන් ඔතන ඉඳලා වැඩක් තියෙනවද? රටවට අපවත් කිහිපයක් දැන් කෙටියෙන්. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවන් සමග පැවති සාර්ථක නාවික අභ්‍යාසයකින් පසුව රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් පැරමෙටා නෞකාව ඊයේ දින දිවයිනෙන් පිටත් කෙරුණා. වැඩවලන පොලිස්පති චන්දන වික්‍රමසිංහ මහතාට මාතර පොලිස් විශ්‍රාමිකයන්ගේ සංගමය විසින් ආශිර්වාද බෝධි පූජාවක් මාතර බෝධි අභියසදී ඊයේ දින පැවැත්වුණා. අධික උෂ්ණත්වයේ හේතුවෙන් කැකිරි වගාවට විශේෂ ඉල්ලුමක් පවතින බව මඩකලපුව දිස්ත්‍රික් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. මෙවන විට කැකිරි අස්වැන්නේ නෙලීම ආරම්භ වී ඇති හේයින් එම දිස්ත්‍රික්කයේ කැකිරි අලෙවිය වැඩි වී ඇති අතර පවතින අධික උෂ්ණත්වයේ පාලනය සඳහා කැකිරි බීමක් ලෙස පානය කිරීමට ජනතාව පෙළඹී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය. සුභ සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.